අයිබෝවන් හරිද හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂ්මන් විජේකුමාර මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත විදුලි බිල ගැන දන්නේ නැති බබාලත් සතුටින් බබාලගේ අම්මලත් සතුටින් ඒ උන්දලගේ බබාලත් සතුටින් කියලා අද ටෙලිවැකියෙන් ගමේ ගොවියාට කැකිරි කොළඹදී පාරිභෝගිකයාටත් කැකිරි චන්ද්‍රලාල් අබේගුණවර්ධන කියයි මුලින්ම දේශීය පුවත් දූෂණේ වංචාව නාස්තිය අක්‍රමිකතා සහ කාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 339 වැනි ටෙලිවැකිය. අප ඊයේ ලිව්වේ අපේ ජීවිතවල ගුණාත්මක බව. ඒ කියන්නේ quality of life. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ආරෝග්‍ය පරමා ලාභක්. සන්තුට්ටි පරමන් ධනං කියලා නේද? උසස්ම ලාභය නිරෝගීකමයි. සතුට උසස්ම ධනයයි කියලා උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. දැන් අප ඊයේ ඔබෙන් ඇසුවේ අර හිටපු ජනාධිපති මහින්ද එක් අවස්ථාවක අහපු දැන් සතුටු ඉද කියන ප්‍රශ්නේම තමයි. ඇත්තටම අප සතුටින්ද රටක ජනතාවට සතුටින් ඉන්න පුළුවන් රටක් හදන්න බලය ගත්ත උන්දලා අපෙන් අහනවා දැන් සතුටුයිද කියලා නේද? එහෙම ඇහුවේ ඇයි? උන්දලා අත තිබුණු බලය ජනතාව අනිත් හොර නඩේට බාර දුන්න නිසා. ඒකනේ හේතුව නේද? ඒ කාලය තුල හොරා කන්න බැරුව ගිය තරහටනේ එහෙම ඇහුවේ නේද? දැන් සතුටුයිද කියලා නේද? දැන් අපි අහන්නේ ඇත්තටම අපි ජීවත් වෙන්නේ සතුටු මිනිසුන් ලෙසද කියලා අපි අපෙන්ම ප්‍රශ්න කරන්න ඕනි කියලයි. හොඳේ ඊයේ අපි පෙන්වා දුන්නේ සියවසකට වැඩි කාලයක් පුරා සුද්ධ දාපු සිල්බර කොටන් උඩ පැන පැන දුවන දුම්රිය. ඉන්දියාවෙන් ගේන ලොරි බොඩි බස් රථවල තැම්බි තැම්බි අපි ගෙවන ජීවිතය නේද? ඒ කියන්නේ quality of life, quality of transport. අපේ ඡන්දයෙන් පත් වෙලා දියවන්නා යන පාපැදියක්වත් තිබුණේ නැති උන්දල වැඩට යන නේද? වැඩට යන නෙමෙයි වැරදුනා මේ රට කන්න යන වේගයේ ඒ යන සැප වාහන ගැන අපි ඊයේ කතා කළා. තව එහෙම යනවටත් වඩා මේ දාඩිය පෙරාගෙන වාහන ඇතුලේ හිර වෙලා ඉන්න මගින් ඉන්න මේ මාර්ගවල පැති වහගෙන අර උන්දලට රූං ගාලා යන්න පාරවලුත් නේද වහලා කරන සෙල්ලම ගැන අපි ඊයේ කතා කළා. ඕක තමයි අපේ ඊයේ මාතෘකාව. ඒ කියන්නේ අපිට උරුම කරලා දීලා තියෙන quality of transport එකයි උන්දලගේ quality of transport අතර පරතරය වෙනස නේද? දැන් ඔය පොඩ්ඩ යහා මෙහා වුණාම කුළු පොළු කුරුඳු පොළු ජල බවුසර් කඳුළු ගෑස් එහෙම අරගෙන ඔය උද්ඝෝෂකින්ට නෙලන පොලිසිය සහ හමුදාවේ සාමාන්‍ය සෙබළු ඉන්නව නේද? ඈ උන්දලගේ ජීවිතයයි ඒ උන්දලගෙම උසස් නිලධාරින්ගේ ජීවිතයයි ගත්තහමත් සතුට අහසට පොළොව වගේ. හොඳේ ඔය එලෝ එලෝ හරිද? ඔය එලෝ එලෝ නෙළුවට උන්දලා ඉන්නෙත් අසතුටින්. මහ උන්දලට නෙලන්න බැරි නිසා තමයි ඒ තරහට තමයි අහිංසක අපිට ගහන්නේ නේද? ඔය සාමාන්‍ය සෙබළුන් බොහෝ දෙනෙකු රාජකාරියට එන්නේ මේ අපි වගේම තමයි. ඔය කෝච්චියේ බස් එකේ එල්ලිලා එන්නේ ඈ සැප්පට තෙරපිලත් එනවා. නමුත් ඒ උන්දලගෙම ඔය හමුදාවේ පොලිසියේ උසස්ම නිලධාරීන්ට ඒ උන්දලගේ නෝනලට එක වාහනයක්, ළමයි පාසල් යවන්න තව වාහනයක්. හරිද? බොරුනම් ඔය කොළඹ ප්‍රධාන පෙළේ පාසල් ළඟ දවල්ට ගිහින් බලන්ටකෝ ඈ ළමයි ගෙනියන්ට ඇවිල්ලා ඉන්න යූහ නාහ ගූහ වාහන සංඛ්‍යාව නේද? තම තමන්ගෙම හිත්වලින් අහලා බලන්න. මේ තියෙන්නේ සාමාන්‍ය පොලිස් සහ සාමාන්‍ය සෙබළ හමුදා නිලධාරීන්ගේ ජීවිත නෙමෙයි. හරිද? මේ තම තමුන්ලගේ අම්මල තාත්තලා හරිද බෙහෙත් ටිකක් ගන්න රෝහලට යන්න දුක් විඳින විදිය අපි අය අමුතුවෙන් කියන්න ඕනේ ඇයි නේද? තම තමන්ගේ දරුවන් පාසල් වලට යන විදිය නේද? මොකද කියන්නේ මේ රටේදී මේ quality of transport එක අහසට පොළොව වගේ නෙවෙයිද? ඈ මොන පරතරයක්ද නේද? මේ එක ක්ෂේත්‍රයක් පමණයි. හොඳේ අපේ ජීවිතවල සතුට සඳහා පේනතෙක් මානයක සතුටු සැලැස්මක් මේ මහ උන්දලාට තියෙනවද? නැහැ. මතක තියාගන්න අවුරුදු 75ක් සුද්දාපිය දාලා ගිහින් ඒ දාලා ගිය දවසේ ඉඳලා අද වෙනකන් උන්දලට BMW V8 Hummer Pajero ඉන්ටර්කූලර් ගෙන්නද්දී අපිව කුදලගෙන යන්න පොල් පටවන්න ගේන්නෙම ඉන්දියානු ලොරි බොඩි බස් රථ සහ ඉන්දියන් පවර් එන්ජින්. රටේ ජනගහනයෙන් 120%ක්ම දැන් අස්වැසුමයි සමෘද්ධියයි ඉල්ලන පෝලිං වල. සමහරු පෝලිං
වල මැරලත් වැටුණා නේද? ඒ කියන්නේ කන්න බොන්න නැති ජනගහණයට තමයි ඉතින් අස්වැසුමයි ওই ණයයි ඒව දෙන්න වෙන්නේ නේද? හරිද? දැන් බලන්නකෝ රටේ ජනගහණයෙන් වැඩි පිරිසකගේ ජීවිතයේ තත්ත්වය මේක මතක තියාගන්න. අප්පගෙන් පුතාට දුවට නගාට අයියට මල්ලිට උරුම වෙන උරුම කරලා දෙන එකම රැකියාව මන්ත්‍රීකම. ඇයි? මූලික වැටුප රුපියල් 58000යි දුරකතන ජංගම ස්ථීර කාර්යාල සහ කාපර්මිට් එක නිසාද? මොන පිස්සුද? ඔය ඩිංගිත්ෙන් මේසා සැපවත් සතුරු ජීවිත ගත කරන්න පුළුවන්ද? එහෙනම් ඉතින් අපිටත් පුළුවන්ෙන් ටෙපායයි නේද? දැන් බලන්නකෝ අර මේ කාල්ටන් නිවස පැත්තේ මගුල් ගෙදරක ලයිට් බිලක් ඇවිල්ලා තියෙනවානේ 126ක්. හරිද? ලයිට් බිල 126යි නේද? ඈ අපේ මුළු අවුරුදු දෙකම පඩි එකතු කළත් ඒ ගානට හම්බෙයිද? හම්බෙන්නේ නෑනේ. ඒකත් අවුරුදු ගානක් තිස්සේ ගෙවලා නෑ හෙන පොල්ලක් නේද? ඒ අතර වාරේ අර මිහින්තල අපුදබිමේ විදුලිය කපනවානේ. ඔබට තේරෙනවද මේ උන්දලගේ තරම? ඈ අර අරගලේ වෙලාවේ ගිනි තිබ්බ කියන ගෙවල් ගැන මතකද? ආන් ඒ ගැන කියලා අද ටෙලිවිකේ අවසන් කරන්නම්. හරිද? එතකොට තේරෙයි උන්දලා තමයි සතුට හොඳටම භුක්ති විඳින්නේ කියලා හොරා කාලා. හොඳේ එක ඇමැත්තෙකුට කොළඹ විතරක් සුපිරි ගෙවල් හතරක් තිබිලා තිබුණා. හතරක් තිබුණා. හොඳේ දැන් ගම වැල්සිරිපුර වුණාට කොළඹ තමයි මිනිහට සිරි තිබිලා තියෙන්නේ. හරිද? පාර්ලිමේන්තුවට ඇවිල්ලා අවුරුදු 10ක් 15ක් නැහැ. මේසා විශාල ධනපතියම් වෙන්නේ ඔය වැටුපෙන් කා පර්මිට් එකෙන් සහ දීමනා වලින් නම් මොනතරම් හොඳ බබාලද නේද අප්පා? ආ එහෙම කියමින් අද ටෙලිවිකේ අවසන් කරන්නේ ඔය දියවන්නාවේ ඉන්න සමහර මහ උන්දලගේ නම් අම්මලත් සතුටින් බබාලත් සතුටින් කියමින් හොඳේ ළඟපාත ඉන්න පුංචි පැටික්කියොත් සතුටින් කියලා අද ටෙලිවැකිය නිමා කරනවා. ඔබට මතක ඇති අප පසුගිය ඉරිදා සිට ද චැලෙන්ජ් විශේෂාංගය ආරම්භ කළා. මෙහි අරමුණ විවිධ ශ්‍රේෂ්ඨවල අද පවතින තත්ත්වය සහ පුළුවන් නම් වඩා යහපත් කිරීම සඳහා වෙනස් කර පෙන්වන්න කියන අභියෝගය ඉදිරිපත් කිරීමයි. අදත් අපේ අභියෝගය පළතුරු ශ්‍රේෂ්ඨය සම්බන්ධවයි. අපේ රටේ පළතුරු ගැන අප කතා කළා ඔබට මතක ඇති. පළතුරු වර්ග 250ක් විතර තියෙන රටක්. පළතුරු වත්තක්. නමුත් අප ආහාරයට ගන්නේ 50%කටත් අඩු ප්‍රමාණයක් කියලා අප පෙන්වා දුන්නා. අදත් වාණිජ වශයෙන් පවන්නේ පළතුරු වර්ග කීපයක් විතරයි කියලාත් අප සඳහන් කළා. පළතුරු අපනයනෙන් රුපියල් මිලියන 4000ක් හොයනකොට, ඒ කියන්නේ රුපියල් කෝටි 400ක් හොයනකොට, ඇපල් විතරක් ගේන්න අපි රුපියල් කෝටි 430ක් විතර විදේශයට යවනවා කියලත් අප එදා පැහැදිලි කළා. දැන් අද අපේ සුපර් මාකට්වල පළතුරු මිල අරන් බලමු. මේ ඒ ගැන ඔබට පෙන්වන්නයි අපේ සූදානම. මේ තියෙන්නේ ග්‍රීන් ඇපල් හෙවත් කොළ ඇපල්. චීනය ඇතුළු විවිධ රටවලින් තමයි ගෙන්වන්නේ. කිලෝ එකක් රුපියල් 1800කට වැඩි. ග්‍රෑම් 250ක් විතර අරගත්තාම රුපියල් 500 පනිනවා. දළ වශයෙන් කොළ ඇපල් ගෙඩියක්, ඒ කියන්නේ රුපියල් 250කට අසන්න වෙනවා. මේ තියෙන්නේ මිදි, රතුපාට ඇට සහිත මිදි. මිදි ගෙඩි 29ක් මේ පොකුරේ තිබෙනවා. රුපියල් 783ක් මීට වැය කරන්න සිද්ධ වුණා. රුපියල් 703 බෙදීම 29. එක් ගෙඩියක් රුපියල් 27ක් පමණ වෙනවා. මේ තියෙන්නේ කහපයාස්. කොයි ලෝකෙන් ගෙනවද කියලා හොයාගන්න බැරි වුණා. ග්‍රෑම් 256යි එක ගෙඩියකට ඇල්ලුවේ. රුපියල් 668යි 116ක් වුණා. රුපියල් 668යි 116ක්. මේ තියෙන්නේ රෙඩ් ප්‍යාස්. රෙඩ් කියලා තමයි බිලේ තියෙන්නේ. ඒ වුණාට කොළපාටයි. ග්‍රෑම් 288යි. මිල රුපියල් 720යි. එතකොට ගෙඩි දෙකයි, එක් ගෙඩියක් දළ වශයෙන් රුපියල් 720 වෙදීම 2 රුපියල් 360ක් විතර වෙනවා. මේ තියෙන්නේ ලංකාවේ පේර. ලංකාවේ කිලෝ පේර කියලායි හඳුන්වන්නේ. ලංකාවේ පේර ගෙඩි දෙකක් රුපියල් 257ක් විතර වුණා. එක් ගෙඩියක් දළ වශයෙන් රුපියල් 126ක් පමණ වෙනවා. මේ තියෙන්නේ අපේ රටේ වැවෙන අලිගැට පේර. ග්‍රෑම් 508ක් රුපියල් 233යි 768ක් වුණා. අලිගැට පේර ගෙඩියක මිල දළ වශයෙන් රුපියල් 116ක් විතර වෙනවා. මේ තියෙන්නේ කැවෙන්ඩිස් කියන කෙසෙල් වර්ගයේ. ගෙඩි 5ක් රුපියල් 326යි 746ක් වුණා. දළ වශයෙන් එක් ගෙඩියක් රුපියල් 65ක් විතර වෙනවා. දැන් ඇත්තටම අපේ රටෙන්
පළතුරුවලට පිටරටවලට ඇදිලා යන මහා ධනස්කන්ධය නතර කරන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද? අපට අපේ පළතුරු දේශීය පළතුරු ප්‍රචලිත කරන්න ක්‍රම හා සැලසුම් තිබෙනවද? පළතුරු ගැන බලන්න කෘෂිකර්ම අමාත්‍යාංශයට පළතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයක් තියෙනවා. ඒකට කියන්නේ FRDI කියලයි. පුළුවන් නම් අද අපේ අභියෝගේ පුළුවන් නම් අපට කතා කරලා. ඔව්, ඔබ අංශය දේශීය පළතුරු ප්‍රචලිත කරන්න අරන් තියෙන පියවර හා ඒ පියවර මොනතරම් සාර්ථක වෙලාද කියලා පුළුවන් නම් අපට කියන්න. ඒ තමයි අද මේ රට හමුවේ ඇති තව එක් අභියෝගයක්, චැලෙන්ජ් එකක්. කාලයක් ඇහුණ සටන් පාටයක් වුණේ කොළඹට කිරි ගමට කැකිරි කියලයි. තවමත් ගමට කැකිරි වගේම දැන් කොළඹටත් කිරි වෙනුවට කැකිරිම ලැබෙන බවක් තමයි පේන්න තියෙන්නේ. මේ තත්ත්වය වැඩියෙන්ම දක්නට ලැබෙන්නේ කොළඹ එළවලු මිල ගම හා සැසඳීමේදී. තුන්වරක්ම ලංකාවේ හොඳම ගොවියාට හිමි සම්මානය දිනාගත් චන්ද්‍රලාල් අබේගුණවර්ධන එළවලු මාෆියාව ගැන කළ හෙළිදරව්ව දැන්. අපේ රටේ ඈත ගම්ඩියම් ගම්වල ගොවීන් එළවලු බෝග වගා කරන්න දහදුක් විඳිනවා. වනාලි වගේම වගාවන්ට හානි කරන වෙනත් සතා සිව්පාවන්ගෙන් බෝග පෙරගන්න එක හිතන තරම් ලේසි නැහැ. බොහෝ වෙලාවට තම අස්වැන්න තොග වෙළඳ පොළට අරන් එන්න ගොවීන්ට තියෙන ප්‍රවාහන පහසුකම් අඩුයි. මේ නිසා ගොවියා මුලින්ම අහුවෙන්නේ තම කොරටුවටම ඇවිත් එළවලු එකතු කරගෙන යන අයටයි. කොරටු ඉදිරි රුපියල් 20-30 ගන්න සමහර එළවලු කිලෝ එක කොළඹ එනකොට රුපියල් 3-400 පණිනවා. ඇත්තටම කොළඹදී පාරිභෝගිකයා තැලෙනවා. ගමේදී නිසි මිලක් නැතිව ගොවියා තැලෙන බව තුන්වරක්ම හොඳම ගොවියාට හිමි සම්මානය දිනාගත් චන්ද්‍රලාල් අබේගුණවර්ධන පෙන්වා දෙනවා. මේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් කතා කරන්න හුඟක් මිනිස්සු ඉන්නවා. අතරමැදියෙන් දෙන්නෙක් තුන් දෙනෙක් අතර විශාල මුදලක් ගිහිල්ලා ගොවියට යන්නේ සොච්චමයි. මේ රටේ ජනතාවට ගොවියොන්ගේ නිෂ්පාදනයට සාධාරණ මිලක් දීලා අතරමැදියන්ගෙන් තොර පාරිභෝගිකයට මේව අඩු මිදලට ලබා දෙන්න පුළුවන් නම් මං හිතන්නේ මේ රටේ මිනිස්සු මේ මූණ දීලා තියෙන ප්‍රශ්නත් එක්ක ජනතාවට විශාල සේවයක් එවි. එළවලු සහ පළතුරු මිල සැබෑවටම අතරමැදියාගේ හොත්ත පොර කරන ජාවාරමක්. මේ සූරකෑම පාලනය කරන්න පුළුවන් නිවැරදි විධිමත් ක්‍රමවේදයක් හඳුනා ගන්න අපට බැරි වුණේ ඇයි කියලා බලධාරීන්ගෙන් අහන්නට වෙනවා. ප්‍රවෘත්ති අවසන් හමුවීම අපගේ මධ්‍යහන පුවත් විකාශය සමගින්. ඔබට සුබ දවසක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.